අයිබන් සිල් දෙනාටම අද වින්න නිහඟ පොතේ දෙවන පාඩමේ හතරවන කොටස තමයි සාකච්ඡා කරන්නේ. මෙහිදී අපි කොනෝ සොනෝ අනෝභාවිතය තවදුරටත් අධ්‍යයනය කරලා බලමු. හොඳයි, අපි මීළඟට කොනෝ සොනෝ අනෝභාවිතය සාකච්ඡා කරමු. අමා අපිට පෙරදී ඉගැන්නුවා කොරි කියන එක අපිට භාවිතා කරන්න පුළුවන් කතා කරන කෙනා ළඟ ඇති දෙයක් විස්තර කිරීමට. ඒ වගේම සොරේ කියන එක අපිට භාවිතා කරන්න පුළුවන් අසන් සිටින කෙනා ළඟ ඇති දෙයක් විස්තර කිරීමට. ඒ වගේම අරේ කියන එක අපිට භාවිතා කරන්න පුළුවන් මේ දෙදෙනාටම දුරින් ඇති දෙයක් විස්තර කිරීමට. ඒ වගේම තමයි කොනෝ කියන එක අපිට භාවිතා කරන්න පුළුවන් කතා කරන කෙනා ළඟ ඇති භාණ්ඩයක් විස්තර කිරීමට. ඔයාට මෙන්න මේ පළවෙනි රූප සටහනේ මේ පළවෙනි උදාහරණය ඔයාලට පේනවා. එතන කතා කරන කෙනා ළඟ තියෙන බෑග් එකක්. එයාට ඒක විස්තර කරන්න පුළුවන් කොනෝ කබන් කියලා. කොනෝ කබන් කියන එකේ සිංහල තේරුම වන්නේ මේ බෑග් එක කියන එකයි. ඊළඟට බලන්න දෙවන රූප සටහනේ එතන තියෙනවා අසන් සිටින කෙනා ළඟ තමයි මේ බෑග් එක තියෙන්නේ. එතකොට මේ කතා කරන කෙනාට ඒක විස්තර කරන්න පුළුවන් සොනෝ කබන් කියලා. ඔය බෑග් එක කියන එකයි එහි සිංහල තේරුම වන්නේ සොනෝ කබන්. ඊළඟට බලන්න තුන්වන රූප සටහනේ ඔයගලන්ට පේනවා ඇති මේ දෙදෙනාටම දුරින් ඇති බෑග් එකක් තමයි මේ කතා කරන්න විස්තර කරන්නේ. එතකොට අපිට ඒක පැහැදිලි කරන්න පුළුවන් අනෝකබන් කියල. අනෝකබන් කියලා කියන්නේ අර බෑග් එක කියන එක. අනෝකබන් කියලා කියන්නේ අර බෑග් එක කියන එක. ඒ වගේ මම ඔබට පෙරදි ගන්නවා කොරේ සොරේ අර කියන එක. දැන් මෙතෙන්දී අපිට අවිල්ලා තියෙන කොන සොන අනෝ කියන එක. අපි මේවා තේරුම් වෙන වෙනම පැහැදිලි කරගමු. කොරේ කියලා කියන්නේ මේක කියන එක. ඒක කොන කියලා ශබ්ද වුණාම අපිට මේ කියන අදහස තමයි එන්නේ. ඊළඟට සොරේ කියන එකේ අදහස වෙන්නේ ඕක කියන එක. ඊට පස්සේ ඒක සොන වුණාම ඔය කියන අදහස අපිට එනවා. ඊළඟට බලන්න අරේ කියන්නේ අරක කියන එක. ඊට පස්සේ ඒක අනෝ වුණාම අර කියන අදහස එනවා. අපි මේක උදාහරණ මගින් පැහැදිලි කරගමු. හොඳයි, අපි ඉහතදී ඉගෙන ගත්ත කොන සොන අනෝ කියන පදවල තේරුම අපි ඒක භාවිතා කරලා වාක්‍ය ගොඩනගලා බලමු. බලන්න පළවෙනි වාක්‍ය තියෙනවා කොනෝ තෙචෝවා වතෂිනෝ දෙස්. කොනෝ තෙචෝවා වතෂිනෝ දෙස්. කොනෝ කියලා කියන්නේ මේ කියන එක. තෙචෝ කියලා කියන්නේ පොකට් නෝට්බුක් එක. කොනෝ තෙචෝවා වතෂිනෝ දෙස් කියලා කියන්නේ මේ පොකට් නෝට්බුක් එක මගේ වේ කියන සිංහල අදහස තමයි එතනින් අපිට එන්නේ. කොනෝ තෙචෝවා වතෂිනෝ දෙස්. මේ පොකට් නෝට්බුක් එක මගේ වේ කියන අදහස තමයි එතනින් එන්නේ. කියන්න දෙවන උදාහරණයට. දෙවන උදාහරණේ තියෙනවා කොනෝ කගිවා වතෂිනෝ දෙස්. කොනෝ කගිවා වතෂිනෝ දෙස්. කොනෝ කියන්නේ මේ කියන එක. කගි කියන්නේ අතුරු. කොනෝ කගිවා වතෂිනෝ දෙස් කියලා කියන්නේ මේ අතුරු මගේ වේ කියන අදහස තමයි එතනින් එන්නේ. අපි යමු තුන්වන උදාහරණයට. තුන්වන උදාහරණේ තියෙනවා කොනෝ කබන්වා වතෂිනෝ දෙස්. කොනෝ කබන්වා වතෂිනෝ දෙස්. කොනෝ කියන්නේ මේ කියන එක. කබන් කියන්නේ බෑග් එකට. කොනෝ කබන්වා වතෂිනෝ දෙස් කියලා කියන්නේ මේ බෑග් එක මගේ වේ කියන අදහස තමයි එතනින් එන්නේ. මෙතෙන්දී මම යොදාගත්තේ කොනෝ කියන පදේ. ඔයගලන්ට පුළුවන් සොනෝ අනෝ කියන පදත් භාවිතා කරලා මේ විදිහට වාක්‍ය ගොඩනගන්න. උදාහරණයක් විදිහට සොනෝ කබන්වා වතෂිනෝ දෙස් කියලා කිව්වොත් සොනෝ කියලා කියන්නේ ඔය කියන අදහස තමයි එන්නේ. සොනෝ කබන්වා වතෂිනෝ දෙස් කියලා කිව්වොත් ඔය බෑග් එක මගේ වේ කියන අදහස තමයි එතනින් එන්නේ. ඒ විදිහට අපිට අනෝ දාලා කියන්න පුළුවන් අනෝ කබන්වා වතෂිනෝ දෙස්. අනෝ කබන්වා වතෂිනෝ දෙස්. ඒ කියන්නේ අර බෑග් එක කියන්නේ කතා කරන කෙනත් අහන් සිටින කෙනාට දුරින් තියෙන එක. ඒක විස්තර කරන්න ඔයාලට භාවිතා කරන්න පුළුවන් අනෝ කියන පදේ. අනෝ කබන්වා වතෂිනෝ දෙස් කියලා කියන්නේ අර බෑග් එක මගේ වේ කියන සිංහල තේරුම තමයි එන්නේ. මම හිතන ඔයාලට මේ කොනෝ සොනෝ අනෝ පදවල සිංහල තේරුම හොඳට ඔළුවට යන්නේ නැති කියලා. හොඳට රේන්ෂු කරාම මේ පද භාවිතා කරලා ඔයගලන්ට මේ කොනෝ සොනෝ අනෝ පද භාවිතා කරලා කතා කරන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. හොඳයි, අපි මේ කොනෝ සොනෝ අනෝ භාවිතේ රේන්ෂු කරලා බලමු. බලන්න පළවෙනි රූප සටහන ඒකේ තියෙනවා යමද සංගේ බෑග් එක. අපිට අහන්න කියලා තියෙනවා මේ බෑග් එක කාගේද කියලා. අපි කොහොමද මේක ජපන් වලින් අහන්නේ? අපිට අහන්න පුළුවන් මෙන්න මේ විදිහට කොනෝ කබන්වා දරෙනෝ දෙස්කා කියලා. කොනෝ කබන්වා දරෙනෝ දෙස්කා. කබන් කියන්නේ බෑග් එක. කොනෝ කබන්වා දරෙනෝ දෙස්කා කියලා කියන්නේ මේ බෑග් එක කාගේද කියන එකයි එහි සිංහල තේරුම වන්නේ. ඒක යමද සංගේ අපිට උත්තර දෙන්න පුළුවන් යමද සන්නෝ දෙස්. යමද සන්නෝ දෙස්. යමද මහතාගේ වේ කියන එකයි එහි සිංහල තේරුම වන්නේ. ඊළාට බලන්න දෙවන උදාහරණේ. දෙවන උදාහරණේ තියෙනවා කැමරා එකක්. අපිට අහන්න කියලා තියෙනවා මේ කැමරා එක කාගේද කියලා. අපි කොහොමද ඒක අහන්නේ? කොනෝ කැමරාවා දරෙනෝ දෙස්කා කියලා අපිට අහන්න පුළුවන්. කොනෝ කැමරාවා දරෙනෝ දෙස්කා. මේ කැමරා එක කාගේද කියන එකයි එහි සිංහල තේරුම වන්නේ. ඒක සන්තුසු සංගේ අපිට උත්තර දෙන්න පුළුවන්
සන්තොසු සන්මුදෙස් සන්තොසු සන්මුදෙස් සන්තොසු මහතාගේ වේ කියන එකයි එහි සිංහල තේරුම වන්නේ. ඊළඟට බලන්න තුන්වෙනි උදාහරණේ. තුන්වෙනි උදාහරණේ කුඩයක් තියෙනවා. කුඩේට අපි කියන්නේ කසා කියලා. අපි කොහොමද මේක කාගේ කුඩේද කියලා අහන්නේ? අපිට අහන්න පුළුවන් කොන කසාවා දාරෙනෝ දෙස්කා කියලා. කොන කසාවා දාරෙනෝ දෙස්කා. ඒකේ සිංහල තේරුම තමයි මේ කුඩය කාගේද කියන එක. ඒක සතෝ සංගේ අපිට උත්තර දෙන්න පුළුවන්. සතෝ සම්මුදෙස්. සතෝ සම්මුදෙස්. සතෝ මහතාගේ වේ කියන එකයි එහි සිංහල තේරුම වන්නේ. ඊළඟට බලන්න හතරවෙනි උදාහරණේ. හතරවෙනි උදාහරණේ තියෙනවා තෙචෝ එක. තෙචෝ කියලා කියන්නේ පොකට් නෝට්බුක් එකක්. අපිට අහන්න කියලා දිනවා මේ පොකට් නෝට්බුක් එක කාගේද කියලා. අපි කොහොමද ඒක අහන්නේ? අපිට අහන්න පුළුවන් මෙහෙම. කොනෝ තෙචෝවා දරෙනෝ දෙස්කා. කොනෝ තෙචෝවා දරෙනෝ දෙස්කා. මේ පොකට් නෝට්බුක් එක කාගේද කියන එකයි එහි සිංහල තේරුම වන්නේ. ඒක මිරා සංගේ අපිට උත්තර දෙන්න පුළුවන්. මිරා සම්නෝ දෙස්. මිරා සම්නෝ දෙස්. ඒ කියන්නේ මිරා මහතාගේ වේ කියන එකයි එහි සිංහල තේරුම වන්නේ. ස්තුති විදියක බැලුවට අපි මින්නන නිහඟ තුන්වන පාඩමේ නැවත හමුමු. ඉතින් යන්නම්.